තෙරුවන් සරණයි පුතේ මම නමින් නිර්දා ගුරු මෑණි මගේ දේවස්ථානෙට පෙළ ගැහිලා මිනිසුන් එන්නේ වශී බන්ධන කරගන්න මොකද ඒකේ රහස්‍යභාවය තමයි නිවරදිව සාර්ථකව තත්කාලි බලන කාල හෝරාවට අනුව මන්ත්‍ර පුතු පලිප්පු ප්‍රාණ සිද්ධි කියන තැන හරියාකාරව බලවත් කිරීමක් කරලා වශී බන්ධනයක් කරනකොට ඒක 100%ක් සාර්ථක වෙනවා ඔයාලගේ ඉන්නවනම් අනිවාර්යෙන්ම බිරිඳ හැරගිහිල්ලා සැමිය හැරගිහිල්ලා තමන් ආදරය කරන කෙනා තමන්ව මගහරින ගතියක් අන්න ඒ අය අඬා වැටිගෙන මයි පාපය පාමුලට එන්නේ වශී බන්ධන කරගන්න හරියාකාර වේව සාර්ථක වෙන නිසායි ගොඩක් අද හොරබරු වංචාකාරය ගොඩාක් දුරට වැඩි ආදරේ නත්වැල් පටලගෙන හිටපු දෙන්නෙක් අතරට තුන්වෙනියෙක් ආපුවම අඬා වැටිගෙන දරුවෙක් අපිගාවට ඒ දරුවෙක් ආපුවම තමන්ගේ ආදරේ ඉල්ලලා අනිවාර්යෙන්ම ඒ දෙන්නගේ නාමක්ෂර රූපාක්ෂර දෛව අක්ෂර අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා ඒ කියන්නේ නම උපන් දිනේ ෆොටෝ දෙක ඒ අනිවාර්යෙන්ම ගන්න ඕනේ විස්තර ටික අරගෙන තමයි අපි වශී බන්ධනයක් කරන්න මොකද ඒ වගේම ඒ දෙන්න ගැළපෙනවද නොගැළපෙනවද හරියාකාරව මේ දෙන්න එකට එකතු වෙලා ජීවත් වෙන්න පුළුවන්ද එහෙම එකතු වුණාම තමයි වශී බන්ධනයක් කළ යුත්තේ අනිවාර්යෙන්ම තුන්වෙනියෙක් ඇවිල්ලා ඉන්නවා නම් ඒ තුන්වෙනියා ඉවත් කළ යුතුමයි නැතෝ වශී බන්ධන 100ක් කරත් ඒ සාර්ථක වෙන්නේ නැහැ අනිවාර්යෙන්ම ප්‍රධාන තිත්ත බන්ධන වලින් අනිවාර්යෙන්ම ඒ බන්ධනේ කඩලා ඉවත් කරන්න ඕනේ දෙන්නට දෙන්න එපා කරවන්න ඕනේ වශී බන්ධනයක් පෙබල විදිහටම බලගැන්වෙන්න ඕනේ ප්‍රාණය කියන තැන හරියාකාරව බලවත් කරලා තමයි හරියාකාරව පටන් ගන්නට ඕනේ කුවේණි දෙහෙන් හත් කට්ටුවකින් සිර කිරීමක් කරලා අවශ්‍ය වශී බන්ධනය කරන කෙනාට ඒක කරපුවම එයාට ඉන්න බෑ අපි වශී බන්ධනය කරන කෙනාව මතක් වෙනවා එයා කොහෙ ගියත් කන්න ගියත් බොන්න ගියත් මතක් වෙන්නේ අපි වශී බන්ධනය කරන කෙනාවමයි මොකද එයාට රත්වීමක් වෙනවා එයාව දකින්න ඕනේ එයාව නොදක ඉන්න බැරි තරමට එයාට මානසික මනස වද දෙනවා ඒ තරම් ප්‍රබල විදිහට ප්‍රධාන කාම බන්ධන වලින් කරන වශී බන්ධන අති ප්‍රබල අද දරුවන්ගේ අධ්‍යාපනයේ අඩාල මට්ටමටම ගිහිලා තියෙනවා දුර්වල වෙලා තියෙනවා රේස් එකක් වගේ දුවන මේ අධ්‍යාපනයේට දරුවන්ගේ මනස මහ ගොඩාක් දුරට වෙහෙස මහන්සි වෙලා තියෙනවා ඒ වෙහෙස මහන්සි දුරු කරවන්න මතක ශක්තිය ධාරණය කරවන්න ප්‍රබලම යන්ත්‍රමාලාවක් මන්ත්‍රමාලාවක් මම සකසමින් සකස් කරමින් දරුවන්ට දානවා පෙළ ගැහිලාම දරුවෝ මගේ ළඟට එනවා තත්කාලේ බලලා හරියාකාරව යන්ත්‍රය සකස් කරලා දාගන්න ආයිබෝවන් කියලා සියලු දෙනාම අපේ YouTube නාලිකාවට ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා අද ඔයාලට හඳුන්වා දෙන ඉතාමත් බලගත වශී ක්‍රමයක් තමන්ගේ ආදරවන්තය ආදරවන්තයේ සැමිය බින්ද තමන්ව හැර ගිහිලා නම් ඉන්නේ ඔහුව හෝ ඇයව වගේ විතර ගෙන්ව ගන්න මේ ක්‍රමය භාවිත කරන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි ඉස්සර වගේ ආදරේ කරුණාව සෙනෙහස වඩ ලබා දෙන්නේ නැත්තම් ඒ කෙනෙක් වුණත් ඒ නැති වේගී ආදරේ කරුණාව සෙනෙහස ඒ කෙනෙක්ගෙන් ලබා ගන්න උනත් ඔයාලට මේ ක්‍රමය භාවිත කරන්න පුළුවන් ඉතින් කොහොමද කරන්නේ මොනවද අවශ්‍ය කරන්නේ කියන කාරණා පිළිබඳව ඔයාලට සරලව මම පැහැදිලි කරනවා සම්පූර්ණ වීඩියෝ එක ඒක නිසා මුල ඉඳන් අග වෙනකම්ම නරඹන්න හරි විදිහට මේ දේවල් පිළිපැදලා හරි විදිහට මේ දේ කරලා ප්‍රතිඵල 100%ක් ලබා ගන්න ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ දේ ඔයාට තමන් වෙනුවෙන් වගේම වෙනත් කෙනෙක් වෙනුවෙන් උදෙසා කරන්න පුළුවන් ඒ වගේම තමයි තමන්ගේ සහකාරය සහකාරී විතරක් නෙමෙයි ඕනම කෙනෙක් ඥාති කෙනෙක් වෙන්න පුළුවන් යාළුවෙක් වෙන්න පුළුවන් නෑදෑ කෙනෙක් වෙන්න පුළුවන් වැඩ කරන ස්ථානයේ බොස් වෙන්න පුළුවන් ඕනම පුද්ගලයෙක් තමන්ගේ වසඟයට අරගන්න මේ ක්‍රමය භාවිත කරන්න පුළුවන් ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ අපේ YouTube channel එක තාම ඔයා subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න ඊට එහා පැත්තේ තියෙන bell සලකුණක් ඒ bell සලකුණ click කරොත් අපි වීඩියෝ එකක් දාපු ගමන්ම මේ වීඩියෝ එකේ notification එකක් ඔයාට ඔයාගේ phone එකට ගෙන ගැනීම හැකියාව ලැබෙනවා හරි අප බලමු කොහොමද මේ දේ කරන්නේ මොනවද අවශ්‍ය කරන්නේ කියන කාරණා පිළිබඳව මේ දේ කරන්න ඔයාට නිශ්චිත දිනයක් වෙලාවක් නැහැ ඔයා කැමති දවසක කැමති වෙලාවක කරන්න පුළුවන් ඕන දවසක් ඕන වෙලාවක් තෝරගන්න පුළුවන් කරන දවසේදී මස්මාංශ අනුභව කරන්න එපා මද්ද්‍රව්‍ය මත්පැන් පාවිච්චි කරන්න එපා අඩුම තරම උම්බලකට කෑල්ලක්වත් කන්න එපා ඒ වගේම කරන ස්ථානයේ ලස්සනට හදාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි එතකොට විශ්වයේ සැරිසරන බලගත ශක්තිය නාකරන කටයුත්තට ආකර්ෂණය කරගන්න පුළුවන් ඒක නිසා මල් කිරීත්තක් තියලා ඉටි පන්දම් තියලා සුවඳ ද්‍රව්‍ය ඉහලා කඩපතක් තියන්න පුළුවන් නම් හොඳයි ඒ විදිහට ඔයා මේ වැඩේ කරන ස්ථානය ලස්සනට හදාගන්න එතකොට ධනාත්මක ශක්තිය ආකර්ෂණය කරගන්න පුළුවන් කරන්න කලින් කාටවත් කියන්නත් එපා කරාට පස්සේ කාටවත් කියන්නත් එපා නිදහස් නිස්කලංක ස්ථානයක් තෝරගන්න කාටවත් පේන්නේ නැති වෙන්න කරන්න ඉතින් අවශ්‍ය වෙන්නේ මොනවද කියලා කිව්වොත් අපිට අවශ්‍ය වෙනවා පාවිච්චි නොකරපු සුදු ලුණු ගෙඩියකින් අරගත්තු සුදු ලුණු බිකක් මේ සුදු ලුණු බික ඔයා පොතු හැරලා සුද්ධ කරලා අරගන්න ඊළඟට ලිවිය හැකි ආකාරයේ පෑනක් අවශ්‍ය වෙනවා ඊළඟට අපිට අල්පෙනිත්තක් අවශ්‍ය වෙනවා කාට හරි අල්පෙනිත්තක් නැත්නම් ඔයාට දෙහි කටුවක් භාවිත කරන්න පුළුවන් අල්පෙනිත්තක් නැහැ කියලා ඉන්දිකටු භාවිත කරන්න එපා ඉන්දිකටු පාවිච්චි කරන එක හොඳ නැහැ මේ ක්‍රමයට
ඉතින් ඔය කියන අමුද්‍රව්‍ය ටික විතර අපිට අවශ්‍ය වෙන්නේ මේ ක්‍රමය කරන්න. මම මුලින්ම කරන්න ඕනේ මේ සුදුරුන් විකාරගෙන එක පැත්තක ඔයාගේ නම ලියන්න ඕනේ. අනිත් පැත්තේ ඔයාගේ වසඟයට ගන්න අවශ්‍ය කෙන පුද්ගලයාගේ නම ලියන්න ඕනේ. ඔය දෙන්න අතර ඔය දෙන වැඩිපුරම භාවිත කරන නම් දෙක මොකක්ද? ඒ නම් දෙක තමයි ඔයා මෙතෙන්ද ලියන්න අවශ්‍ය වෙන්නේ. උපැන්න සතිකේ තියෙන නම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔය දෙන්න අතර භාවිත කරන නම් දෙක ලියන්න මේක කරන වෙලාවදී යාගේ රූපේ හිතේ මවා ගන්න. එයා ඔයාට වශී වෙන්න ඕනේ කියන ප්‍රාර්ථනාව අනිවාර්යයෙන්ම හිතේ තියාගන්න. එයා ඔයාට වශී වුණා කියන චිත්ත රූපය ඔයා හිතෙන් මවා ගන්න ඕනේ. ඉතින් ඒ විදිහට නම් දෙක ලියන්න සුදුරුණ බිකේ දෙපැත්තේ ඔයා ගත්ත පෑන පාවිච්චි කරලා ඊළඟට ඔයා මේ අල්පෙනිත් බල කර ගන්න ඕනේ අපි ලබා දෙන බලගත වශී මන්ත්‍රයේ මගින්. මේ වශී මන්ත්‍රය ඔයාට වාර 7ක් වාර 14ක් වාර 21ක් ජප කරන්න පුළුවන්. ඔයා ජප කරන වාර ප්‍රමාණය වැඩි වෙනකොට ලැබෙන ප්‍රතිඵල වගේම ප්‍රතිඵල ලැබෙන වේගය වැඩි වෙනවා. හැබැයි එහෙමයි කියලා 21කට වඩා වාර ජප කරන්න යන්න එපා. උපරිම 21 තමයි 7 14 21. එහෙම ජප කරන්න පුළුවන්. ජප කරනකොට ඔයාට වැරදෙන්න පුළුවන්, වචන වැරදෙන්න පුළුවන්, උච්චාරණය වැරදෙන්න පුළුවන්. එහෙම වුණොත් මේක ප්‍රතිඵල ලැබෙන්නේ නැති වෙනවා. ඒක නිසා අපි ඔයාලට මේ මන්ත්‍රයේ වීඩියෝ එක අවසානයේදී වාදනය කරනවා. ඒ අවසානයේදී අපි නිශ්චිත වාර ප්‍රමාණයක් ඔයාලට අනිවාර්යයෙන්ම වීඩියෝ එකේ අවසන් වෙනකොට අපි ඔයාලට මේ මන්ත්‍රයේ නිශ්චිත වාර ප්‍රමාණයක් වාදනය වෙන්න සලස්වනවා. ඔයාලට පුළුවන් ඒක ජප කරන්නේ නැතුව ශ්‍රවණය කරන්න. සම්පූර්ණ ඒ වාර ප්‍රමාණය ඉවර වෙනකම්ම ශ්‍රවණය කරන්න ඕනේ. මේ ශ්‍රවණය කළා හරි ජප කළා හරි ඔයා මේ දේ බල කරගන්න. බල කරගත්තට පස්සේ ඔයා මේ නම් දෙක පසාරු කරගෙන යන්න මේ අල්පෙනිත්ත ගහන්න ඕනේ සුදුරුණ බිකට. නම් දෙක පසාරු වෙලා යන්න ඕනේ. ඉතින් එහෙම ඔයා ගහලා ඉවර වෙලා ඒ වෙලාවෙදී තියා ඔයාට වසඟ වෙන්න ඕනේ කියන ප්‍රාර්ථනාව හිතේ තියෙන්න ඕනේ. ආගේ රූපේ හිතේ මවා ගන්න ඕනේ. එහෙම කළ ඉවර වෙලා ඔයා කාටවත් පේන්නේ නැති වෙන්න මේ සුදුරුණ බික මේ අල්පෙනිත්තෙම පැංගිරි ගහකට ගහන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. පැංගිරි ගහකට ගහනවා නම් පැංගිරි ගහේ කඳට ගහන්න ඕනේ. එහෙම පැංගිරි ගහක් හොයාගන්න නැත්නම් ඔයාට පුළුවන් අතු බෙදෙන ඕනම ශාකයක කඳකට ගහන්න පුළුවන්. ඒකත් කිරියන ගහක් නම් ගොඩක් හොඳයි. ඉතින් මේ විදිහට ඕනම අතු බෙදෙන ශාකයක ඔයාට කඳට ගහන්න පුළුවන්. ඒ වෙලාවෙදී තියෙක ගහන වෙලාවෙදී තියාගේ රූපේ සහාය වශී වෙන්න ඕන කින්නේ දේවා හිතින්ම වාගන්න ඕනේ. ඉතින් මේ දෙකල බලන අනිවාර්යම ප්‍රතිඵල ලැබෙනවා. මේ දෙක කරපු වෙලේ ඉඳන් එයාගේ වෙනස්කම් වාට දැක ගන්න ලැබේ. එයා ඔයාගේ පැත්තට වශී වෙනවා කියන දේ වාට දැන ගන්න ලැබේ. එයාගේ යම් යම් පුංචි පුංචි දේවල් වල පවයා කතා කරපු විදිහ, එයා හැසිරෙන විදිහ පවා වෙනස්කම් වාට දැක ගන්න ලැබේ. ඉතින් මේ සම්බන්ධයෙන් අපහැදිලි දෙයක් තිරන පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වෙලාවේදී මේ වීඩියෝ එක නරඹන ඔයා යම් කිසි ප්‍රශ්නයක ගැටලුවක ඉන්නවා වෙන්න පුළුවන්. ඔයා මොන ප්‍රශ්නයක ගැටලුවක මේ වෙලාවේ හිටියත් ඔයගේ ප්‍රශ්න වලට ගැටලුව වලට ඉක්මන් විසඳුම් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරලා දෙවිපීඨය කියලා කමෙන්ට් එකක් දාන්න. අපි අනිවාර්යයෙන්ම ඔයාට ආශිර්වාද කරනවා ඔයාගේ ප්‍රශ්න වලට ඉක්මන් විසඳුම් ලැබෙන්න කියලා. ඒක නිසා දෙවිපීඨය කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා අනිවාර්යයෙන්ම. ඒ වගේම විශේෂ කාරණාවක් කියන්නුනේ මෙවැනි গুপ্ত ක්‍රමයකට එහාගේ ගුරුකම් කටයුතු කරගන්න අවශ්‍යයි නා. ඔයා විශ්වාසවන්ත ගුරුකම් මැදුරක් හොයනවා නම් ඔයාට පුළුවන් මේ තිරේ දිසුන අංකයට කෝල් එකක් අරගන්න. ශ්‍රී ලංකාව තුල හිටියත් විදේශගත වෙලා හිටියත් ඕනෙම ගුරුකම් කටයුත්තක් ඉතාමත් සාධාරණව සාර්ථකව සිදු කර ගැනීමේ හැකියාව මේ අංකය හරහා ලැබෙනවා. ඉතින් ඒකත් මතක් කරන ගමන් නැවත මතක් කරන අපේ YouTube channel එක තම subscribe කියලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. මේ වගේ වටිනා වීඩියෝ එකක් අරන් ආයෙත් එන්නම්. සිළු දෙනාටම දරුවන් සරණයි. ඕම් නමෝ वासुदेव सर्वजन वसमानाय स्वाहा. ओम नमो वासुदेव सर्वजन वसमानाय स्वाहा. ओम नमो वासुदेव सर्वजन वसमानाय स्वाहा. वासुदेव सर्वजन वसमानाय स्वाहा. ओ
वासुदेव सर्वाजन वसमानाय स्वाहा ओम नमो 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 वासुदेव सर्वाजन वसमानाय स्वाहा එරුවන් සරණයි පුතේ මම නමින් නිර්දා ගුරුමෑණි මගේ දේවස්ථානෙට පෙළ ගැහිලා මිනිසුන් එන්නේ වශී බන්ධන කරගන්න මොකද ඒකේ රහස්‍යභාවය තමයි නිවරදිව සාර්ථකව තත්කාලි බලන කාල හෝරාවට අනුව මන්ත්‍ර පුතු පලිප්පු ප්‍රාණ සිද්ධි කියන තැන හරියාකාරව බලවත් කිරීමක් කරලා වශී බන්ධනයක් කරනකොට ඒක 100%ක් සාර්ථක වෙනවා ඔයාලගේ ඉන්නවනම් අනිවාර්යෙන්ම බිරිඳ හැර ගිහිල්ලා සැමිය හැර ගිහිල්ලා තමන් ආදරය කරන කෙනා තමන්ව මගහරින ගතියක් අන්න ඒ අය අඬා වැටිගෙන මයි පාය පාමුලට එන්නේ වශී බන්ධන කරගන්න හරියාකාර වේව සාර්ථක වෙන නිසායි ගොඩක් අද හොරබරු වංචාකාරය ගොඩාක් දුරට වැඩි ආදරේ නත්වැල් පටලගෙන හිටපු දෙන්නෙක් අතරට තුන්වෙනියෙක් ආපුවම අඬා වැටිගෙන දරුවෙක් අපි ගාවට ඒ දරුවෙක් ආපුවම තමන්ගේ ආදරේ ඉල්ලලා අනිවාර්යෙන්ම ඒ දෙන්නගේ නාමක්ෂර රූපාක්ෂර දෛව අක්ෂර අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා ඒ කියන්නේ නම උපන් දිනේ ෆොටෝ දෙක ඒ අනිවාර්යෙන්ම ගන්න ඕනේ විස්තර ටික අරගෙන තමයි අපි වශී බන්ධනයක් කරන්න මොකද ඒ වගේම ඒ දින්න ගැළපෙනවද නොගැළපෙනවද හරියාකාරව මේ දෙනා එකට එකතු වෙලා ජීවත් වෙන්න පුළුවන්ද එහෙම එකතු වුණාම තමයි වශී බන්ධනයක් කළ යුත්තේ අනිවාර්යෙන්ම තුන්වෙනියෙක් ඇවිල්ලා ඉන්නවා නම් ඒ තුන්වෙනියා ඉවත් කර යුතුමයි නැතු වශී බන්ධන 100ක් කරත් ඒ සාර්ථක වෙන්නේ නැහැ
අනිවාර්යෙන්ම වේදාන තිත්ත බන්ධන වලින් අනිවාර්යෙන්ම ඒ බන්ධනේ කඩලා ඉවත් කරන්න ඕනේ දෙන්නට දෙන්න එපා කරවන්න ඕනේ වශී බන්ධනයක් පෙබල විදිහටම බලගැන්වෙන්න ඕනේ ප්‍රාණය කියන තැන හරියාකාරව බලවත් කරලා තමයි හරියාකාරව පටන් ගන්නට ඕනේ කුවේණි දෙහෙන් හත් කට්ටුවකින් සිර කිරීමක් කරලා අවශ්‍ය වශී බන්ධනය කරන කෙනාට ඒක කරපුවම එයාට ඉන්න බෑ අපි වශී බන්ධනය කරන කෙනාව මතක් වෙනවා එයා කොහෙ ගියත් කන්න ගියත් බොන්න ගියත් මතක් වෙන්නේ අපි වශී බන්ධනය කරන කෙනාවමයි මොකද එයාට රත්වීමක් වෙනවා එයාව දකින්න ඕනේ එයාව නොදක ඉන්න බැරි තරමට එයාට මානසික මනස වද දෙනවා ඒ ඒ තරම් ප්‍රබල විදිහට ප්‍රධාන කාම බන්ධන වලින් කරන වශී බන්ධන අති ප්‍රබල අද දරුවන්ගේ අධ්‍යාපනයේ අඩාල මට්ටමටම ගිහිලා තියෙනවා දුර්වල වෙලා තියෙනවා රේස් එකක් වගේ දුවන මේ අධ්‍යාපනයේට දරුවන්ගේ මනස මහ ගොඩාක් දුරට වෙහෙස මහන්සි වෙලා තියෙනවා ඒ වෙහෙස මහන්සි දුරු කරවන්න මතක ශක්තිය ධාරණය කරවන්න ප්‍රබලම යంత్రමාලාවක් මන්ත්‍රමාලාවක් මම සකසමින් සකස් කරමින් දරුවන්ට දානවා පෙළ ගැහිලාම දරුවෝ මගේ ළඟට එනවා තත්කාලේ බලලා හරියාකාරව යන්ත්‍රය සකස් කරලා දාගන්න